ශ්‍රී ලංකා රට ශ්‍රම බලකායිෙන් සේට අසුවකටත් වැඩි ප්‍රමාණයක් දෙදහස් විසි පහ වසර වන විට බොරුත්තිීය නිපනතාවෙන් යුතු පිරිසක් කිරීම සහ ශ්‍රවීලාංකය තාරූණිය බෘතිීය කොසලතාවෙන් සන්නත්ත පරපුරක් බවට පත්කිරීමේ අරමුණින් නිපුුණතා සංවර්ධන බොෘතිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්්‍යාමාත්‍යංශය හා වල් පෝස් එක්ව අද සිට අරමනෑ ස්කල්. ශ්‍රී ලංකා නවත්තම කයන් විතය කොරුුණා තත්්වය හේතුවෙන් නිවැස් වලටුවේ සිටින හත ශවීණිය සිට ඉහල්ල පාසල් දරුවන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය විදුලිකාර්මික සහවායු සමී කරන හා ශ්‍රීත කරන තාක්ෂණය පිළිබඳව මූලික දැනුම ලබාදීම අපගේ අරමුණයි. Nන්V කිව් සහතිකේ ලබා දෙන පදනම් පාටමාලාවක් වෙෙස ක්‍රාත්මක මෙය Tබ1න් නාලිකාවෝස්ේ ඔබ විත ගනීමට අප සුදානම් ඔබත් හත්වන ශවෙනය සිට ඉහල පන්තියේ දරුවෙක් නම් අද සිට සෑම අගහරුවාදා බදාදා ප්‍රහස්පතින්දා තිනකම උදැස්සන එකුලහට TVීවීවන් නාරිකාව ඔස්සේ එක් වී මෙම බුරතිීය අධ්‍යාපන පාඨ මලාව සමග සම්පන්ධ වන්න බෘරතීය දැනුවෙන් හෙවි තරුණ පරපුරක් වෙනුවෙන්.ස්කල් ශ්‍රී ලංකා. I1න් ඩුව පුතේ පොරෝණ වසංගතයක් එක්ක ඔන් Online ඉගනගන්න යාලට ගෙදරයි දම්ම තවත් ඔන් Onlineන් වැඩක් තියනව කරන්න. ඒමොකක් ද TV1න් නාලිකාව ඔස්සේ විකාශනය වෙන මේ වැඩසටහන් මාලා ඒහම නැත්තම් මෙන්න මේ වෘතිය පුහුණු පාට මාලාවට සභාගි වෙලා යාලට පුළුවන් වෙනවා NVQ 2 මට්ට මේ වෘතිය පුහුණු සහතිකයක් ලබාගන්න. අවස්ථාව යාලට උදාර ීල තියෙන ශ්‍රී ලංකා ෘතිය පුහුණු අධිකාරය මගින්. හොඳයි දරුවනේ අපිදැන් සූදානම් වන්නේ මේ පිළිබඳ අපි ගෙනගන්න යන පාඩම්මාලාවේ හැඳින්වීම ශ්‍රීත කරන කිව්හම අපි මේ ගැන කතාකරගෙන යමු ශීතකරන කිව්වහම අපි දන්නවා ආද මානමයාගේ ඉඳලා ආහාර කල්තබාගන්න ප්‍රශ්නයක් තිබනයි. කොට අපි පාච්චි කරන ආහාරවර්ග කල්තබාගැනීමට නොයෙකුත් තුපක්‍රම් ප්‍රාච්චිරලා දයනවා. අධිකාලේ ඉඳලා මස්මාලු වෙළොවොලු පළතුරු වගේ දේවල් පහුකාලීන වෙනකොට අපිට මේවා කල්තබාගෙන පාවිච්චි කරන අවශ්‍යතාවේ එනවා. එතකොට ඒකට විසඳුමක් හැටියට අපි පාවිච්චි කරනවා ගෙදර තියෙන ශීතරනය එ ම නැ අප න ොමස්ටික් ෙ ට. උපකරණය පවිච්චි කල්ලා අපි මේ ආහාර කල්තබා ගැනීමේ කියන ක්‍රියාවලියට බර්තමානයේ විසඳමක් හැටියට පාවිච්චි කරන්නේ අන්නේ කිය ඩොමස්ටික් රෙෆ්‍රෙජිරේට උපකරණය. අපි බලමු ඩොමස්සිකක් රෙෆ්‍රජිරේට එකත් එක්කම ඒත් එක්කම මිනිස්සුන්ගේ සුව පහසුව සඳහා ඒන්නේ දැ මිනිස්සු රශ්නය දවසක් නං අද ඉතාම ඉරපායල තියන ැඩි අවරශ්මයක් තියන දවසක් නම් අපිට අත්‍යවශ්‍ය උපාංගයක් තමා අප ඒසී මැසිින් එක. හන ඇත්ත වායු සමීකරණ යන්ත්‍රේ. එතකොට අපි බලන්නේ ශීත කරන හා වායු සමී කරන කිව්ව හම මේ උපාංග දෙක එකැ මේ උපකරණ දෙක පවිච්චි කල් කොහොමද අපි සිලනේ ලබාගන්න කියන එක. ඒ ගැන තමා අපි අද කතා කරන්නේ. එතකොට ඔයාල දන්නවාප උපකරන වැඩ කරන්න, ඒ යාන්ත්‍රික ක්‍රියාවලියයක් සිද්ධ වෙනෝ. ඒ ආන්ත්‍රික ක්‍රියාවලියයේදී නොයෙකුත් උපාංග පාවිච්චි වෙනවා. ඒ උපාංග වෙනවා මෙන්න මේ ආකාරයට. ප්‍රධාන උපකරන. හෙම නැත්තං ශීතකරණයක් හෝ වයසමී කරණ යන්ත්‍රයක් ක්‍රියාත්මකවීමේදී. ප්‍රධානම අපි කියනමන් කම්පෝනන්ස් කියලා. ප්‍රධානම උපාංග හතරක් භාවිතා වෙනවා. ඒවා, මේ හැම අපි පාවිච්චි කරන ශීතකරණය හෝවේවා වයුසමීකරණය අන්ත්‍රයේ හෝවේවා ඔය හැම උපාන්ගේකම මෙම ප්‍රධාන උපාංග හතර භාවිතා වෙනවා. එහනම් මුල්ම උපාන්ගේයා හැටියට අපි කම්ප්‍රෙසර් එහෙම නැත්තා සම්පීඩකය කියන එක හඳුන්න නෝ. දෙවනුව කන්ඩෙන්ස තෙවනුව න් වයිස් එහම නැත්තම් කැපිලරිට් කියලත් අපි කියනවා. සිවවෙනුව ගැන හතර වෙනුව භාවිච්චි කරනවා ඉවපරට හූල කියලත් යම් යම් තැන්වලින් සඳහන් වෙනවා එකට ඉවපරේට කියල තමා අපේ ශේෂත්‍රේද අපි භාවිතා කරන්නේ. දැන් අපි අඳුනකමු මේෙක් උපාංග මොනවාද කියලා. අපි මුලින්ම අපි කතා කරනවා කම්්‍රෙසර එක ගැන. කම්ප්‍රෙසර එක ගැන්න කිව්වෝොත් කම්්‍රෙසර එක මේ තියන කම්ප්‍රෙස එක එතකොට කම්ප්‍රෙසර එකෙන් සිද්ධ කරන්නේ මේ ශීතකරන උපකරණ එකනේ රෙෆ්‍රජිරේට හෝ වේවා ඒ හෝ වේවා ඒක තියන ශීතකාරකය සම්පීඩනය කිරීම ඒත අපේ මූලිකම අරමුණ. ඊට අමතරව ඒකදී අපි කියන්න ඕන ඇත්තරම ඒ හදවත කියලා කියන ඔබි එක ඒ. මැසිින්නේ එකම ඇත්ත රෙෆ්‍රජිරේට එකක හෝ ශීතකරන යන්ත්‍රයක හදවත ලෙස සැලකෙන්නේ කම්ප්‍රෙසර එක. එක ඇත්තටම වේප පම්ප එකක් එහම නැත්තම් වාශ්ප පොම්පයක් හැටියට තමා ක්‍රියා කරන්නේ. ද ඒ ගැන කියනවනං එක තියෙනවදරුවනේ මේ වගේ සක්ෂන් lineන් එක ඩිස්චා් lineයින් එක. එහම නැත්තම් සර්විස් පෝට් එක කියලා පෝට් තුනක් කම්ප්‍රසර එක අඩංගුවෙනවා. ඊට අමතරව කම්ප්‍රසරක ඇතුළ තියෙනවා. ඉලෙක්ට්‍රිකල් වැඩ කරන මෝට්‍ර එකක්. සහ වල දන්නවා මේක වාහනේ වගේ තමා එකාතකටගත් තොත් පිෂ්ටර්න් එකක් ක්‍රියාකරවනවා. මෝට්‍රේෙන් තමා ඒ පිෂ්ටන් එකට කැරකුම් බලය ලබා දෙන්නේ. ගැන ක්‍රෑන්ක් එකක් යොදාගන කැරකුම් බලයක් ලබා දෙනවා. ඒ මෝට්‍රේ මගින් තමා ඒ බලය ලබා දෙන්න. ඉති ඒකට එන. ින බොක්් එක තියනවා ඒ එකට අපි පව සප්ලයි කරහම එකඇන් අපි ධරාව සැපැව්වාහම ඒ කම්ප්‍රෙසර එක වැඩ කරනවා. ඕක තමා මේ කම්ප්‍රෙසර එක කියන උපාන්ගේ. ඉති මේක තියෙන්නේ ඔබගේ ශීතකරණය නම් පිටුපස කොටසේ. පහලටම වෙන්න පිටිපස්සිෙන් බැලුවහම මෙන්න මේ උපාන්ගේ ඔබට දැකගන්න පුළුවන්. ඒසි මැශන් එක නම් එහෙම නැත්තම් වායුසමී කරන යන්ත්‍රේක නම් අවඩෝ යුනිට් එක එහෙම නැත්තං එලියෙන් පිහිටලා තියෙන යුනිට් එකේ කවරය ගලවලා බැලුවොත් අපි කිය හවසින් එක කියලාඒ කවරේ ගලවලා බැලුවොත් ඔබට දැකගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කියන කම්ප්‍රෙසර් කියන උපාන්ගේ. එතකොට මෙම කම්ප්‍රෙසරෙන් කරන්නේ මේක ඇතුළෙ තියෙන ගෑස් එක. එම නැත්තම් අපි දන්නවා මේේ ෆ්‍රියෝන් කියනවා එම නත්තත් ර්‍රජිර් කියලා කියනවා ඉංග්‍රිසි භාෂාවෙන් අපි කියනවා ශීත කාරකය. ශීත කාරක වායුුව අධික පීඩනයකට ලක් කරනවා. සහ ඒ අධික පීඩනයට ලක්වීම නිසා අධිකව උණුසුම් වෙනවා. අපි දන්නවා වායුවක් තෙරපනකොට අංශු ලංවෙලා ඒ අතර ගට්ටනයක් ඇති වෙලා ලොකු තාප ප්‍රමාණයක් ඒකේ අන්තර්ගත වෙනවා. මොකද අධික පීඩනය නිසා. අපි දැන් කම්ප්‍රෙසර එක ගැන ඉගන ගත්තා. අපි මීළඟට යමු ඊළඟ උපාන්ගේ වෙන ගනිීකාරකය හෙවත් කන්ඩෙන්සර එක කියන උපාන්ගේට. මේ තියෙන්නේ කණ්ඩෙන්ස කියන උපාන්ගේ. මේ කන්්ඩෙන්ස කියන උපාන්ගේ අපි පාවිච්චි කරන්නේ කම්ප්‍රෙසර එකෙන් එන අධිපීඩන අධියෂ්ණත්ව ශීතකාරක වායුව, මේ කණ්ඩෙන්සර එක හර හා ගමංකරන කොට කණ්ඩෙන්සරේ තියන මේ මේ බටවලින් මේවායුව ගමන් කරනකොට තාපය පරිසරයට මුදාහරිනෝ. තාපේ මුදාහරනවා කියන්නේෙ දරුවනේ එම ශීතකාරකය අධිපීටන අධි උෂ්නත්ව ශීතකාරකය තිබුණු තාපය පිටට මුදාහැරලා එයා උෂ්නත්වය අඩු කරගන්නවා ෂ්ත්වයක් අඩුකරගත්ත හම අධිපීඩනයට ලක් කරපු ආයුුවක එයා ද්‍රව බවට පත්වෙනෝ. ඒඇනේ අධික පීඩනයකට ලක් කරපු ආයුුවක් තාපය මුදාහරින කොට එයාගේ වාශ්ප අවස්ථාවේ සිට එයා ද්‍රවාවස්ථාවට පැමිණෙනෝ. ඒකට තමා අපි කියන්න මේකට ගනිීකාරකය නොහොත් ද්‍රවීකාරකයේ එමන ඇත්තාම් කණ්ඩන්ස කියලා කියන්නේ අපි එන්නේ නිසයි. ද දරුවන මංගේඒ කණ්ඩෙන්සරෙක් ගැනතමා ඔබට පැහැදිලි කරලා දුන්නේ. මීලඟට අපි අම්මු අපේ මීළඟ උපාන්ගේ වෙන කැපිලරිටවුබ්බ එක. එම නැත්තම් කේෂික නලය කියන උපාන්ගේ ගැනතා මං ඊළඟට හඳුන්වල දෙන්නේ. මේ ගැන අපි වැඩිවිස්තර කතා කරනවා ඉදිරියේදී. මේක දැ ඔබට බලාගන්න පුළුවන් මෙ මේ කැපිලරිට වුබ් එකක් කිව්වාහම මොකක්ද කියන එක. මේක සිහින් නලයා, ක තඹවලින් නිර්මාණය කරලා තියෙන, තඹ කියන ලෝහේ නිර්මාණය කරලා තියෙන සිහින් අලයා. මේකට තමාපි කැපිලරිටි උබ්බ එක කියලා කියන්නේ. මේක අපේ රෙෆ්‍රජිරේට එකේ වාලට බලාගන්න පුළුවන්, පිටු පස පැත්තෙක් කවරය ගලවලා බැලුවහම මෙ මේ වගේ කැපිලරිටි උබ්බ එකක් ඔබලාට නිමසේදී බලාගන්න පුළුවන්. හොඳයි. ඊළඟ උපාන්ගේ වෙන, ඉවපරේට කියන උපාන්ගේයට තමා අපි දැන් යොමුවෙන්නේ. මේ තියෙන්නේ ඉවපරේට කියන උපාන්ගේ. මේක තියෙන්නේ ඔයාලගේ ෆ්‍රජ්ජගේ ඇතුළේ ඇතුළ කොටසේ ෆ්‍රීසර්කම්පාර්ටමන්ට එහෙම නැත්තං අදිශීත කරණය කියන කොටස අධසිල් වෙන කොටසේ දොරක් වෙනම තියෙන ඔබලට ඒක විවෘත කරහම ඇතුළෙන් පේනවා සමහරඒබල එක ඇනේ හිම බැඳන ආකාර ශීතකරණයක් කරනයක් නම් තියෙන්නේ. ඒ ශීත කරණය පේනොවවාලට මේක පියවී ඇසිම් බලාගන්න පුළුවන් නැත්තං අපිට පිටිපස පැනැල් එක ගලවලා තමා මේ ඉවපරේටර කියන උපාන්ගේ දැකගත හැකි වෙන්නේ. ඉතින් දරුවනේ මේ කතාකරපු මූලික උපාංග හතර පාවිච්චි කල තමා අපි, ශීත කරන හාවාය සමීකරන්න ශෂේෂත්‍රයේ සියලූම එකන්නේ ඒකට අදාළව ක්‍රියාවලිය සිද්ධ කරන්න අවශ්‍ය මූලිකමදේ කෙරෙනෙම එන්න මේ උපාංගහතර පාවිච්චි කරලා. එහෙනම් අපි බලමු මීළඟට කොහොමදේ සම්බන්ධ වෙන්න කියලා. මොකද අපිට ගෙදරතියන රෙෆ්‍රජිරේටර එකේවත් ගෙදර තියෙන වායුසමික නහෙමනැත්තං ඒස මැසිින් එකේවත් මේක ගලවල බලන්න බැහැ. එනිසා අපි ඒක ඩයග්‍රම්වලින් තමා ඉගෙන ගන්නව නෙමනැත්තං රූප සටහන් ආධාරයෙන් අපි බලමු පොහොමදේක සම්බන්ධ කරගන්නේ කියලා. එහෙම නන්දරුවනේ මුලින්ම කම්ප්‍රෙසර් කියන උපාන්ගේ. කම්ප්‍රෙස කියන උපාන්ගය අපි පළමුුව කතා කර සම්පීඩකය කිය අපි කිව්ව සිංහලෙන්. කම් ප්‍රෙස කියන උපාන්ගේ සම්බන්ධ වෙනවා නලයක් මාර්ගෙන් අපි දෙවනුව කතා කරපු කඩන්ස කියන උපාන්ගේට ඒකට අපි කිව්ව ද්‍රවීකාරකය නොහෝ කඩෙස ගනිීකාරකය කියලත් කියනවා මීළඟට මං ඊළඟට කතා කරා ඔබලට කැපිලරිටි උක් කියන උපාන්ගේ කැපිලරිටි යුක් කියන උපාන්ගේ සම්බන්ධ වෙනවා කණඩෙන්සරෙන් පස්ස ඔන්න ඔයාකාරයට ඔබ දන්නවා මේක නලයක් නිසා තියෙන අප ද්‍රව්ිය පෙරන්න මේ කැපිලටට යුබ් එකට කලින්. ෆිල්ට ්‍රය කියන උපාන්ගේ පාවිච්චි කරනු අපි ඒක ප්‍රධාන උපාන්ගයක් නෙවේ එම නිසා මෙතනදි අපි එක සඳහන් කරන්නේ නෑ ඔබට ම පෙන්නපුූපාන්ගේ තිබ්බ ෆිල් ර එකක් ඒ පසුව අපි හතා කරමු. ඊට පස්සේ මේකට අපි නම දෙනවා කැපිලරිටව එම නැත්තං කේෂික නලය ඊළඟට අපි කතා කරව උපාන්ගේ තමා ඉවපර ඉවපර එම් මෙන්න මේ කිව්ව මූලික උපාංගහතර නළමාර්ග ඔස්සේ එකින එක සම්බන්ධ වෙලා තනි පද්ධතියක් හැටියට ක්‍රියා කරවනු හරි අපි මේකේ ඉවපරේට කියලා නම් කරනෝ. හොදයි දරුවුණ දැම් මේයාකාරයට සම්බන්ධ කරගත්ත පද්ධතියක ක්‍රියාකාරීත්තයට අවශ්‍ය වෙනවා ශීතකාරකය එහෙම නැත්තං රෙෆ්‍රජිරන් කියන ද්‍රව්ය. අපි ඒකට කියනවා ශීතකාරකය කියලා සිංහලේ. නොයෙකුත් ශීතකාරක වර්ග භාවිතා වෙනවා බහුලොෝම් භාවිතාවෙනවා ශීත කරනේ ඒම නැත්තා අපේ ගෙදර පාවිච්ි න අපිවා ඩොමස්ටික් ්‍රෙ ්‍රිසිිරටේ R134A කියන ශීතකාරකය. එතකොට බහුලෝක් දැනට භාවිත වෙනවා මැසිි නේම නැත්තන් ගෘහස්ත වායුසමීකරණය යන්ත්‍රයක නං R22 R4A එක ආ විසි දෙක R හාරසිය දහය ඒ කියන එම නැත්ම් දැන් ජනප්‍රිය වේගනයනවා. මේ දවස්සල අපි ශීතකාරක ගැන කතාකරන කොට අපි ගැෙන වැඩිපුර කතා කරමු R32 එම න R3 දෙක කියන ශීතකාරකය මේ දවස්සල දැන් වෙළඳ පොලට ඇවිල් ලති න මොකද ගෝලිය උණුසුම සහ ඕසෝන් ඩිපලේෂන් පොටල් එහෙම නඇත්තම් ඕෝන් විනාස වෙනවා. අපි දන්න ඕසෝන් වියන විනාසවීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලෝකයේ ඒකට විසුඳමක් හැටියට. මෙම පද්ධතියේ. අපි වෙන්කරගන්නවා highයි්‍රශඒම නැත්තං අධි පීඩන කලාපය. එම ඇතත් ලෝ්‍රශර් අවපීඩන කලාපය කියලා කොටස් දෙකට වෙන්කරගන්නවා. ඒ දෙක වෙන්වෙද්ද අපි දන්නවා අපි මුලින්කිව්වාකාරේ කම්ප්‍රසර එකේ මගින් කරන්නේ පීඩනයක් ඇති කිරීමනේ. එහම නං අපි කරන්නේ කම්ප්‍රෙසර් එකෙන් පස්සේ. එම නැත්තම් මේ පිටවෙන නය. පිටවෙන නලේ පැත්තට සහ, කලිින් කතාරපු කැපිලරිට උබ් එකට ඇතුල් වෙන තැනට වෙනකං තියෙන්නේ අපේ අධිපීඩන කලාපය අපි ඒක මෙ මේ ආකාරයට වෙන් කරගමු අපි ඒට කියනෝ හයි ප්‍රශ සයි් කියලා මේ පැත් අපි අධ පීන කලාපේ එහෙම නම් කැපිලරිට උුබ්බ එකෙන් පස්සේ පත් කොටස එහෙම නැත්තං කම්ප්‍රෙසරයකට ඇතුල් වෙන පැත්ත දක්වා අපි ගන්නවා අවපීඩන කලාප එම නැත්තම් ලෝ ප්‍රෂර් සයි් එක කියලා අපි ඒක ලියාගමු ලෝ ප්‍රශර් සයි් කියලා අඩුපීඩන කලාපය මේ ආකාරයට මේ ශීතකරන චට්‍රේ අධිපීඩනසා අවපීඩන කියල කලාප දෙකට අපි වෙන්කරගන්නවා ඒ වෙන්කරගත්තාම අපි බලමු ඒකෙදී කොහොමද අපි අර කිව්ව ශීතකාරකය හැසිරෙන්න්න කියන එක ඉස්සරහට අපි කතාකරගෙන යනවා ඒම නන්දරුණේ අපි බලමු දැම් මේ සම්බන්ධ වෙන නලවලට අපි නම් අපි නම් කරනෝ මේවා මෙන මේයා ආකාරයට. මොකදද කම්ප්‍රෙසර් එකේ ඉඳලා කණඩෙන්සර එක දක්වාන් තියෙන නලයට අපි නමක් දෙනවා ඩිෂ්චාජ් ලයින් කියලා. පිටකිරීමේ නලය ඩිස්චා් lineයි. කඩෙසර එකේ ඉඳලාක් කැපිලරිටි යුබ්බ එක දක්වා කොටසේ තියෙන නලයට කියනවා ලික්විඩ lineයි කැපිලරිටි උබ්බ එකෙන් පස්සේ ඉවපරේටරේ දක්වා කොටසට ඒ අදාළ තියෙන නලේයට අපි කියනවා ලික්විඩ් වේප මික්‍ෂ එකක් කෙන නලය කියල ගැන එතනද ඇත්තම කියනවන ෆ්ලෑශ් ගෑස් එකක් කියන්නේ අපිේ ගැන ස්රහදි කතා කරනවා දැනට අපිිය එක හඳුවා ලික්විඩ් වේප ලයින් එක ලික්විඩ් වේප මික්ෂර එකක් එක තියෙන්නේ. ඊළඟට ඉවපරේටේ ඉඳල කම්ප්‍රෙසර එකේ සක්සන් ලයින් එක දක්වා ැන කම්ප්‍රෙස ඉන්ලට් එක දක්වා තියෙන් ලයින්් එකට අපි කියනවා සක්ෂන් ලයින් එක කියලා. හොදයි මෙන මේ ආකාරයට ඔයාලාද ඉගනගත්තා ශීතකරණය සහ වයුසමීකරණයන්ත්‍රේ තියන ප්‍රධාන උපාංගහතර කොහොමද එකන එක සම්බන්ධ වෙන්න කියලා ඒකේ ක්‍රියාකාරීත්වය සහ. කොහොමද එකින් එක අපි කතා කරනවා ඉදිරියේදී කොහොම දෙකේ එම උපකරණ එකින් එක කොහොමද ක්‍රියා කරන ආකාරය සවිස්තරාත්මකෝ විස්තර කරනවා ඉදිරි පාඩන් වලදී. හොඳයි දරුවනේ එහෙෙනම් අපිට හිමි කාලවේලා වසන් අදදිනයට හම්මුව වෙන. එහමනං අපි ඊළඟ සතියේ මේ පාඩම සවිස්තරාත්මකෝ කතා කරන්න සූදානම් වෙනවා. එහෙනම් ලබන් සතියේ මේ මගේම දවසක මුණගැනතෙක්. අපිත් එක්ක රැදිලඉන්න එනම් බෝමි ස්තතියි අයිබෝුවන්.